ආයි බලන්න දැන් අපි කතා කරන්න යන්නේ ෆයිල් සිස්ටම්ස් ගැන මොකක්ද මේ සංකල්පය ඔපරේටින් සිස්ටම් එකක් තුල කොයි විදිහේ දෙයක්ද මේ හරහා සිදුවෙන්නේ කියන කාරණාව අපි කතා කරමු ඇත්තරම ෆයිල් සිස්ටම් එකක් කියන්නේ ගොඩක් වැදගත් දෙයක් ඔපරේටින් සිස්ටම් එකකින් සපයන ගොඩක් කාර්යක්ෂම සේවාවක් ඉතින් මොකක්ද ෆයිල් සිස්ටම් එකක් තුල සිද්ධ වෙන්නේ මේ සංකල්පය තුල සිදුවන ක්‍රියාවලිය ගැන අපි අවබෝධය उपांगी නිවැරදිව පෙළගැස්මකට ලක් කරලා යම් කිසි සංවිධානයකට යටත් කරගන්න සංවිධානාත්මකව වාර්තාගෙන යන ඔපරේටින් සිස්ටම් එක විසින් අපට ලබා දෙන තර්කානුකූල සංකල්පයක් තමයි ෆයිල් එකක් කියන්නේ අපිට පුළුවන් මේ ෆයිල් සංකල්පය හරහා නැත්නම් මේ තර්කානුකූල ඒකකේ මේ ෆයිල් එක තුළට මේ දත්ත මේ රෙකෝඩ්ස් මේ ද්විතීක මතකයේ තියෙන විශේෂයෙන්ම මේ ද්විතීක මතකයේ තුල රඳවලා තියෙන data records මේ ෆයිල් තුලට අමු පිළිවෙලින් පෙළගස්වනවා. ඒ වගේම ෆයිල් එකක් යම්කිසි mapping order එකක් යම්කිසි order එකක් දෙනවා මේ physical devices වලට. ඒ කියන්නේ මේ භෞතික දෘඩාංග වලට operating system එක විසින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. මේක non volatile. ඒ කියන්නේ මෙය විදුලිය නැති අවස්ථාවෙන් නැත්තම් පරිගණකයේ විදුලිය විසන්දි වුණාට පස්සේ මේක නැති වෙන්නේ නැහැ. මේක කියන්නේ ස්ථාවර මතකයක් අපි කොහොමත් පොදුවේ දන්නවා. වීතික මතකය කියන්නේ පරිගණකයේ තුල තියෙන ස්ථායී මතකයක්. ඉතින් මේ හරහා මේ ෆයිල් සංකල්පය ඔපරේටින් සිස්ටම් එක විසින් අපිට විශිෂ්ට සේවාවක් සපයනවා. දිගටම මේක ගැන කතා කරමු මේ ෆයිල් එකක් සහ ඒවට බැඳිච්ච අනිකුත් කාරණා මොනවද ඩිරෙක්ටරි එකක් කියන්නේ මොනවද ඒ වගේම මේවා හાર્ඩ් ඩිස්ක් එක තුල විශේෂයෙන්ම අපි පාවිච්චි කරන පරිගණකයේ ඔපරේටින් සිස්ටම් එකද ඇතුළු සියලු දත්ත රඳවා පවත්වාගෙන යන එකකේ හදවත වගේ හાર્ඩ් එක ඇතරම මේ හાર્ඩ් ඩිස්ක් එක තුල කොහොමද ෆයිල්ස් වල පැවැත්ම ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ මේවා තවදුරටත් සංවිධානීය වෙන්නේ කොහොමද සහ ඒවා හાર્ඩ් ඩිස්ක් එක තුලට ඔපරේටින් සිස්ටම් එක විසින් ඇතුල් කරවන්නේ සහ ඒ තුල තියෙන දත්ත ලබා ගන්නා ක්‍රමවේදයන් මේ ආදී කරුණු රාශියක් අපිට මේ වීඩියෝ එකේදී ආවරණය කරගන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ඔපරේටින් සිස්ටම් පාඩමේ දෙවෙනි කොටස විදියට තමයි මේ ෆයිල් පිළිබඳ සංකල්පයේ ඉදිරිපත් වෙන්නේ අපේ සිලබස් එකට අන්න එතකොට අද මේ වීඩියෝ කීපයක් වෙන්නට පුළුවන් මේ වීඩියෝ එක මේ කීප කොටස් කීපයකට කැඩී කඩලා ඉදිරිපත් කරන්න වේවි සමහර විට. නමුත් මේ තෙන්දී අපි සියලුම සිලබස් එකට අදාළ ෆයිල් සංකල්පය හා සම්බන්ධ සියලු කොටස් ටික ආවරණය කරනවා. ඒ අනුව ඔයගොල්ලෝ විභාගෙදී අවශ්‍ය කරන ඒ දැනුම මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් ලැබීවි. ඉතින් අපි බලමු ඉස්සරහටත් මොකද්ද ෆයිල් වල තියෙන ඉදිරි ආවරණය කරගත යුතු කොටස් ටික කියලා. දැන් මම මෙතෙන්දි විශේෂයෙන්ම කියනවා මම පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයේ ස්ලයිඩ්ස් ටිකක් මම සකස් කරගත්තා. නමුත් මම මේ හැඳින්වීම පැහැදිලි කිරීම කරන්නේ සිංහලෙන්. ඒ නිසා මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ටත් සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ටත් දෙකොල්ලන්ටම මේකෙදී අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. යම් තැනකින්දලා මම මේ කතා කරන දේවල් මේ දැනුම පැහැදිලිව තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් නෝට් එකක් විදියට කෙටි සටහන් විදියටත් මේ වීඩියෝ එක යන අතරේ යම් යම් විශේෂිත කරුණු සටහන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් උත් මේ ස්ලයිඩ් තුල තියෙන ඉන්නේ ඒ මාධ්‍යයෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට පුළුවන්. පහසුවෙන් යම් කරුණු දේවල් මම සිංහලෙන් පැහැදිලි කරන දේවල් තේරෙන්නේ නැත්නම් ඒවා පිළිබඳ ඒ නිවැරදි කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම වෙතත් අපි දැන් නැවත කතා කරමින් හිටු මාතෘකාවේ ෆයිල් පිළිබඳ කතා කරමු. ෆයිල් එකක් අපි ගත්තොත් මේකේ සරල පැහැදිලි කිරීම දීනේ ෆයිල් ඉස් නේම් කලෙක්ෂන් ඔෆ් රිලේටඩ් ইনফෝමේෂන් දැට් ඉස් රිලේටඩ් ඔන් සෙකන්ඩරි ස්ටෝරේජ්. ඔන්න ඔය විදියටයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ෆයිල් එකක් කියන්නේ එකිනෙකට සම්බන්ධ වෙච්චි සම්බන්ධතා සහිත ඒකකයන් රාශියක් නැත්නම් ඒකකයන් එකතුවක්.
ඒක සම්බන්ධතාවය කෙලින්ම ඉලක්කගත වෙන්නේ secondary storage එකටයි කියන කාරණා. නැවත පැහැදිලි කරොත් ෆයිල් එකක් කියන්නේ එකිනෙකට සම්බන්ධ වෙච්ච තොරතුරු රැඳිච්ච ඒක කියන රාශියක්. මේ පොකුර සරලව කිව්වොත් මේ ඒකක එකතුව කෙලින්ම secondary storage එක නැත්නම් ද්විතීක මතකයට තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ ෆයිල් එකක් ගත්තම ෆයිල් විවිධ ස්වරූප වලින් තියෙන්න පුළුවන්. සරලම අපි මේ ෆයිල් ටයිප්ස් ගැන අපි වෙනම කතා කරනවා. සරලවම ගත්තොත් නිකන් උදාහරණයක් විදියට ඉදිරියට ටෙක්ස් ෆයිල් අපි කවුරුන් විතර පාවිච්චි කරන ෆයිල් විශේෂයක්. ඒ වගේම සෝස් ෆයිල්ස්, එක්සිකියුටබල් ෆයිල්ස් ඔයාදී විදියට විවිධ වර්ගවල ෆයිල්ස් තියෙනවා. අපි ඉස්සරහට ඒක පැහැදිලිව කතා කරනවා. විශේෂයෙන්ම අපි ෆයිල් එකක් ගැන මේකේ තියෙන ස්වභාවය තවදුරටත් බාහිරට පේන ස්වභාවය ගැන කතා කරොත් හැමතිස්සෙම ෆයිල් එකක් ඊට පස්සේ ඩොට් එකකින් එක්ස්ටෙන්ෂන් එකක්. ඒ කියන්නේ ෆයිල් එක දිගුව අපි කියලා කියනවා. මේ දෙකේ එකතුවක් විදිහට තමයි ෆයිල් එකක් අපිට හැමතිස්සෙම අපේ කම්පියුටර් එක තුළ නිරූපණය වෙන්නේ. ඒ එක්ස්ටෙන්ෂන් එකෙන් අපිට මූලික වශයෙන් පූර්ණ නිගමනයක් කරන්න පුළුවන්. නැත්නම් සරලව අඳුනගන්න පුළුවන් මොකද්ද මේ ෆයිල් එකේ ටයිප් එක කියන කාරණේ. උදාහරණයකට දැන් ටෙක්ස් ෆයිල් එකක් නම් ඒ ෆයිල් එකට අදාළ නම .txt OARD විශේෂිත දිගුවකින් ඒක නම් වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොනවද මොන වගේ තත්ත්වයන්ද මේ ෆයිල් එක හරහා තවත් තියෙන්නේ කියලා. දැන් ඊළඟට ෆයිල් ඇට්‍රිබියුට්ස්. ෆයිල් එකක තියෙන ප්‍රධාන කාරණා කොටස් මම ඉස්සෙල්ලත් කතා කරා. ෆයිල් ඇට්‍රිබියුට්ස් වල පළවෙනිම ඇට්‍රිබියුට් එක නැත්තම් උපලකිය තමයි ෆයිල් නේම් එක. මේක සිම්බල් එකක් විදියට තමයි තියෙන්නේ. මේ සිම්බල් එක හියුමන් රීඩබල්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය මිනිස්සු පරිශීලකයාට කියවන්න පුළුවන් විදිහේ සලකුණක් විදියට තමයි ෆයිල් නේම් එක අපිට දිස් වෙන්නේ. ඒ වගේම ඊළඟ උපලකිය ඊළඟ ඇට්‍රිබියුට් එක තමයි අයිඩෙන්ටිෆයර්. මේ අයිඩෙන්ටිෆයර් එක මේක යුනික් ටැග් එකක්. ඒ කියන්නේ අනන්‍ය චේතයක්. මේක සාමාන්‍ය නම්බර් එකක් වෙන්න පුළුවන්. මේකේ ෆයිල් අතරින් යම් කිසි ෆයිල් එකක් වෙන් කරලා හඳුනා ගන්න. ඒ වගේම පරිශීලකයාට නැත්තම් මිනිසාට කියවීමට නොහැකි නමක් මේ ඔපරේටින් සිස්ටම් එකට යම් කිසි නිශ්චිත හඳුනා දීමක් ෆයිල් එකක් පිළිබඳව ලබා දෙන කේතයක් විදිහට සලකන්න පුළුවන්. ඊළඟ ඇට්‍රිබියුට් එක තමයි ෆයිල් ටයිප් එක. ෆයිල් ටයිප් එක කියන්නේ මේකේ මොන මොන තත්වයන් ද මේ ෆයිල් එක සපෝට් කරන්නේ, මොන මොන ක්‍රියාකාරකම් සඳහාද මේ ෆයිල් එක සපෝට් කරන්නේ, මොන මොන තොරතුරුද මතද මේ ෆයිල් එක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ ෆයිල් එක තුල ඇතුළත් වෙන්නේ කියන කාරණේ අපිට ලබලා දෙන ඇට්‍රිබියුට් එක තමයි ෆයිල් ටයිප් එක. ඊළඟට ලොකේෂන් එක අනිවාර්යයෙන්ම ෆයිල් එක ස්ථානගත වෙලා තියෙන තැන පිළිබඳ data අඩංගු වෙන්නේ ෆයිල් ලොකේෂන් එකේ. ඒ වගේම අනිත් ඇට්‍රිබියුට් එක තමයි ෆයිල් සයිස් එක අනිවාර්යම කාරණයක්. මොකද ෆයිල් එක තුල කොපමණ ධාරිතාවයකින් යුක්ත තොරතුරු අඩංගු වෙනවද? ඒක බයිට්ස් වෙන්න පුළුවන්, වර්ඩ්ස් වෙන්න පුළුවන්, බ්ලොක්ස් වෙන්න පුළුවන්. මේ වගේම මැක්සිමම් උපරිම ප්‍රමාණයකට සීමා වෙන්නත් පුළුවන් මේ ෆයිල් එකේ ධාරිතාවය ඉක්මවා යන්න නැති වෙන්නේ. ඉතින් අපිට තව මේකට කොච්චර data දාන්න පුළුවන්ද මේ ආදී කරුණු පිළිබඳව අවබෝධය එන දත්ත රඳවලා තියෙන ඇට්‍රිබියුට් එක තමයි ෆයිල් සයිස් එක. ඊළඟට ප්‍රොටෙක්ෂන් එක අනිවාර්යයෙන්ම මේ ෆයිල් එකක් පරිශීලනය කිරීමේදී එහෙම නැත්නම් එකිනෙකා අතර බෙදා හදා ගැනීමේදී එහෙම නැත්නම් මේ ෆයිල් එකට ඇතුළත් වීම හේවත් ප්‍රවේශය පාලනය කරන්නේ ප්‍රොටෙක්ෂන් එකෙන්. ඇත්තරම ප්‍රොටෙක්ෂන් එක එතකොට අපි දන්නවා කම්පියුටර් එක පරිශීලක යූසර්ස් ලා කීපදෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් සමහර ෆයිල්ස් එහෙම හැම පරිශීලකයකටම ඇතුළත් වෙන්න බැරි, ප්‍රවේශ වෙන්න බැරි විදිහට මේක ප්‍රොටෙක්ට් කරනවා. ඉතින් මෙන්න මේ වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ගයේ මොකක්ද මේ ෆයිල් එක වෙනුවෙන් අනුගමනය කරන්නේ කියන කාරණේ අදාළ නිරූපණය මෙන්න මේ ප්‍රොටෙක්ෂන් කියන ඇට්‍රිබියුට් එකෙන් අපිට ගම්මිය වෙනවා. ඉතින් ඒ වගේම ටයිම්, ඩේට් ඇන්ඩ් යූසර් අයිඩෙන්ටිෆිකේෂන් මෙන්න මේ වගේ තොරතුරු මේ ඇට්‍රිබියුට්ස් වලදී තවත් ෆයිල් එකක් සම්බන්ධයෙන් වැදගත්. මේවා තියාගෙන ඉන්නවා මේ යම් ෆයිල් එකක් සම්බන්ධව තොරතුරු විදිහට. එතකොට ලේටස්ට් මොඩිෆිකේෂන් එක කවද්ද මේ ෆයිල් එක ළඟදිම වෙනසකට ලක් කරේ? එහෙම නැත්නම් ක්‍රියේෂන් ඩේට් එක කවද්ද මේක නිර්මාණය කරේ? කවුද පාවිච්චි කරපු
යුසර් නැත්නම් පරිශීලකයා කවුද? ඔයාදී කරුණු මෙන්න මේ ඇට්‍රිබියුට්ස් තුල රඳවා තබා ගන්නවා. එතකොට දැන් තේරෙන්නේ මේ ෆයිල් ඇට්‍රිබියුට්ස් කියන්නේ මොකක්ද කියන එකද? යම්කිසි ෆයිල් එකක් ඒ හා බැඳිච්ච මූලික ක්‍රියාකාරකම් මූලික දත්ත ඒ ෆයිල් එක පිළිබඳ දත්තේ වල යම් එකතුවක් ඒ දත්ත වෙනම කාණ්ඩගත කිරීමක් කරලා දිනවා. ඒ ෆයිල් නම් නේම් එක identifier type location size protection time date සහ user ගේ අනුනිම කියන කරුණු මත. ඉතින් මේ අනුව යම් ෆයිල් එකක් පිළිබඳව සමස්ත වටපිටාවම මේ attributes හරහා operating system එක විසින් පවත්වාගෙන යනවා. ඉතින් ෆයිල් attributes කතා කරා මූලික වශයෙන් මොන අය ටික ප්‍රමාණවත් syllabus එකට අදාළව අපි ඉස්සරහට කතා කරමු ෆයිල් operations මොනවද කියලා. फाइल खा बेनिच क्रियाकारक फाइल सरलिए भावितिस्टम पास फाइल क्रियेट कर फाइल इवागे फाइल तुरा डिलीट कर राइटिंग रीडिंग कीवल ओपन कर बलावाट फाइल फॉर्मेट सपोर्ट करना पास में ඒ අදාළ මෘදුකාංග තියෙනවා. ඒ ෆයිල් ෆෝමැට් එකට අපි ඔපරේටින් සිස්ටම් එක තුළ පහසු ගන්න නැත්නම් එතෙන්දී පොඩි ගැටලුවක් මතුවෙනවා. නමුත් බහුතරයක් අපි මේ හැකියාව සහිත ෆයිල්ස් තමයි රඳවගෙන ඉන්නේ. ඒ වගේම රීපොසිෂනින්ග් within a file ෆයිල් එකක් තුළ තියෙන යම් යම් රෙකෝඩ්ස් අපි අතින් විවිධ ස්ථානගත වීම වෙනස් වුණොත් ඒවා නැවත ඒ ස්ථාන වලට අනුගත කිරීමේ හැකියාව තියෙනවා. ඒක ඔපරේටින් සිස්ටම් එක විසින් डिलीट कर डिलीट करो फाइल रीपोजिशन रिस्टोर करना रिसाइकल कंप्यूटर भाव क्रियाकार कम्युनिकेट कर फाइल सीएल उदत्त वर्क करना है आकृति हेमती हरियट अभी යම් කිසි වගුවක් තියෙනවා අපි ගාව ඒ වගුවේ තියෙන කොලම් හෙඩ්ස් නැත්නම් වගුවේ කොලම් ටික සහ ඒ අදාළ නම් ටික හිමවෙදී ඒ කොලම් පිරීලා තිබ්බ දත්ත ටික අයින් කරනවා වගේ දෙයක් කන්ටෙන්ට් එක ඉවත් කරනවා අන්තර්ගත ඉවත් කරනවා කී ඉට්ස් ඇට්‍රිබියුට්ස් ඒ කියන්නේ ඒකේ තියෙන අදාළ ඇට්‍රිබියුට්ස් එතනදී මම අර කොලම් තීරු අවලින් ගම්ම වෙන්නේ ඇට්‍රිබියුට්ස් ඒ ඇට්‍රිබියුට්ස් ටික හිමවෙදී අන්තර්ගත ඉවත් වෙනවා වගේ කාරණා මෙන්න මේ සරල ඔපරේෂන්ස් ටික නැත්තම් ක්‍රියාකාරකම් ටික ෆයිල් එකක් හරහා සිද්ධ වෙනවා. ඉතින් මේක පැහැදිලිව සරලෙන් වීසින් ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් එකේ ඉදිරිපත් වෙලා තියෙන නිසා මම හිතන්නේ මේකත් එක්ක තවත් විශාල පැහැදිලි කිරීමකට යන්න අවශ්‍ය නැහැ. බොහොම සරලව කාරණයක් අපිට හුරුබුරුදු වෙන නිසා අපි ඉදිරි කොටසට යමු. මම ඉස්සලා කොටසකදී ෆයිල් එක හඳුන්වා දීමේදීම උදාහරණ වශයෙන් ටයිප්ස් කීපයක් ඉදිරිපත් කරලා දීුවා වැඩි දුර හඳුන්වා දීමක් කරනවා කියලා. දැන් මේකට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපි කතා කරමු මේ ෆයිල් ටයිප්ස්. මම මේක වගුවකට ඇතුළත් කරගත්තා. ෆයිල් ටයිප්ස් මොනවද? අපි ගත්තොත් executable files. ඒකේ usual extensions තමයි. ඒ කියන්නේ අර මම කිව්ව දීගුව executable file එකක් සාමාන්‍යයෙන් දීගුව ෆයිල් නේම් එකට පස්සේ ඩොට් එකෙන් පස්සේ එන කොටස exe වෙන්න පුළුවන් com bin o ඒ ආදී වශයෙන් උදාහරණ සපයලා දිනවා. ඒ වගේම functions ආ ready to run machine language program මේක ඇත්තටම executable එකක් කියන්නේ පරිගණකයේ operating system එක මත ක්‍රියාත්මක වෙන යම්කිසි program එකක් වෙන්න පුළුවන්. එතකොට මේක machine language එකට පරිවර්තනය වෙලා පරිගණකයේ තුල ක්‍රියාත්මක වෙනවා ඇත්තටම. ඉතින් මෙන්න executable file type එකේ ක්‍රියාකාරීත්වය. ඒ වගේම object file එක. මේක extension එක තමයි obj. එහෙමත් නැත්නම් o විදියට extension එක පවතින්න පුළුවන්. ඒතකොට compiled සම්පාදකයක් වශයෙන් සම්පාදනය වෙනවා machine language එක බවට not linked. ඒක සම්බන්ධතාවයේ පවත්තක් නෑ. නමුත් machine language එක බවට පරිවර්තනය වෙනවා. ඒතකොට ඔගොල්ලෝ ඉදිරියේදී නවනි පාඩමේදී Python language එක ඉගෙන ගන්නවා. අපි අර්ථ විඤ්ඤාසක සම්පාදක ගැන කතා කරනවා. මම මේ වීඩියෝ පිටාම ඉක්මනින් එකතු කරන්නම්. Programming languages ගැන කොටස. එතෙන්දි මේ ගැන අවබෝධය තවත් වැඩි දියුණු වෙයි. දැනට මේ පූර්ව අවබෝධය ගන්න. අපි executable files වලින් කතා කරන්නේ කෙලිම machine එක මත ක්‍රියාත්මක වෙන විදිහේ
නැත්තම් ක්‍රියාවට සූදානම් කරන්න පුළුවන් විදිහේ ෆයිල් ටයිප් එක ඔබ්ජෙක්ට් කියන්නේ මේක කම්පයිල් කරලා වෙලා තියෙන්නේ මැෂින් ලැන්ග්වේජ් එකට හැබැයි ඒක සම්බන්ධ වෙලා නැහැ ක්‍රියාත්මක වෙන තත්වයට. ඉතින් ඒ වගේම සෝස් කෝඩ් එක අපි දන්නවා යම් කිසි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හරහා අපි නිර්මාණය කරන ප්‍රෝග්‍රෑම් එකක් සෝස් කෝඩ් ෆයිල් එකක් විදිහට පාත්ගෙන යනවා. ඒ කියන්නේ දැන් C, C++, එහෙම නැත්නම් Java, ASM ආදී ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ අපිට මේ සෝස් කෝඩ් ෆයිල්ස් නිර්මාණය කරගන්න පුළුවන්. එක්ස්ටෙන්ෂන් වලට තමයි මේ අර මම C, Java ආදී උදාහරණ ටික දුන්නේ. ඒ වගේම මේක සෝස් කෝඩ් එකක් ඉන් various languages, විවිධ languages වල වලින් නිර්මාණය කරන උපදෙස් අඩංගු කීතයක් නැත්නම් ෆයිල් එකක් විදියට සලකන්න. ඊළඟට batch file, batsh, markup file. අපිට 10 වෙනි පාඩමේදී web පාඩම කතා කරද්දී මේ කොටස් අහුවෙන බහුතරයක් XML, ඒ කියන්නේ web ක්‍රියාකාරකම්, අන්තර්ජාල ක්‍රියාකාරකම් හා බැරි languages නැත්නම් භාෂාවන්, AYD, ගොඩනැගෙන extension, HTML, XML, TEX ආදී දේවල්. ඉතින් word processor අපි word document එකක් නිර්මාණය කරොත් මේ ඊට අදාළ extensions XML, RTF, DOX, various word processor formats ටික download එහා ගොඩක් තියෙනවා. මේ බහුලව භාවිතාවෙන් ඒවා library files වෙනවා. programmers ලා භාවිතා කරන libraries වල, ඒ කියන්නේ අපිට program නිර්මාණය කරනකොට python වලදී මෙන්න මේ කොටස් භාවිතාවට ලක් වෙනවා. ඒවා නිර්මාණය කරනකොට අපි විවිධ libraries පාවිච්චි කරනවා. යම් යම් විශේෂ ක්‍රියාකාරකම් අපේ program එකට එකතු කරගන්න. library එකට සරලව යන්නේ යම් කිසි විශේෂ දැනුමක් ලබා ගන්න යන්නේ වගේ සරල සංකල්පයක්. එතකොට library files වෙනම තියෙන operating system එකක් සහ program එකක අදාළ IDE program එකේ බාහිර සම්පත් විසින් ලබලා දෙන්න. එතෙන්දී ඒ මෙන්න මේ libasodll ආදී වශයෙන් library files අපිට පරිශීලනය කරන්න වෙයි. ඒ වගේම print ov අපි print එකක් හරි view එකක් හරි ගන්නවා නම් මේක ගොඩාක් මේ extensions තියෙනවා. මේ බහුලව ජනප්‍රිය ඒවා PDF, JPG, GIF ආදී extensions අපිට දකින්න දීවි. මේ ආදී විදියට තව උදාහරණ දෙකක් තියෙනවා. ඉතින් නමුත් අපිට සිලබස් එකට බොහොම ප්‍රමාණවත් මේ අදහස ඔය achieve කරන file type එකට එනකොට RAR, Citra ආදී වශයෙන්, ඒ කියන්නේ යම් කිසි file එක records ටික හකුලලා විශේෂයෙන්ම අපි හිතමු යම් අන්තර්ජාලය හරහා ඒ file එක තවත් තැනකට යවනවා නම් මේ ඒ ෆයිල් එක තුළ තියෙන අන්තර්ගතය විහිදුවා නැත්නම් විහිදුවා තියෙනවා නම් ඒක යවන්න හරි අපහසුයි. එහෙම යවන්න බෑ. ඒක හකුලවල ඒක තැනකට ගොනු කරලා ඒ ගොනුව තමයි යවන්න සිද්ධ වෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවලදී ගොඩනැගෙන ෆයිල් ටයිප් එකේ එක්ස්ටෙන්ෂන් එක තමයි වෙන්නේ. මල්ටිමීඩියා ෆයිල්ස් අපි දන්නවා. JPG, MOV, MP3, MP4 මේ බොහොම අපි ජනප්‍රිය ෆයිල් එක්ස්ටෙන්ෂන්ස්. ඉතින් ඔන්න දැන් සම්පූර්ණයෙන්ම ෆයිල් ටයිප්ස් ටික අපි බහුතරයක් ඒවා කතා කරගත්තා. එක්ස්ටෙන්ෂන් ජනප්‍රිය කොට තියෙන එක්ස්ටෙන්ෂන්ස් ටික කතා කරා. ඉතින් ෆයිල් ටයිප්ස් පිළිබඳව මම හිතනවා දැන් ප්‍රමාණවත් කියලා.